අයිබෝන් අපේ ඉදිරි වීඩියෝ ටික කරන්ද හැමින් හැමින් එක එක ඉවර කරගන්නයි උත්සාහය. ඊට කලින් දැනුම් දෙන්න ඕන විශේෂ කාරණාවක් තියෙනවා. මේ කමෙන්ට්ස් දාලා තිබුණා පළවෙනි කොටුවේ කුජ හිටපුවාම මොකද වෙන්නේ, තුන්වෙනි කොටුවේ හිටපු එක ගැන කියලා නැහැ. මං හිතන්නේ අද උදේ දාලා තිබුණා සිංහලග්නේ 11 වෙනි කොටුවේ කුජ හිටපුවාම මොකද වෙන්නේ. ඇත්තටම මේ ඔයාලා දකින ක්‍රමවේදය වැරදි. මම මේ උත්සාහ කරන්නේ මේ කොටුවේ කුජයිට පවම මේ කොටුවේ කුජයිට පවම මොකද වෙන්නේ කියන එක ගැන කියන්න නෙමෙයි. මම කලින් වීඩියෝ එකේදී සඳහන් කරුවා මේ හැම කොටුවකින්ම මොනවා ගැනද කතා වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ කතා කරන්නේ ග්‍රහයන්ගේ ස්වභාවය සම්බන්ධයෙන්. ඒ ග්‍රහය කොයි විදිහටද ක්‍රියා කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒ ග්‍රහය කොයි විදිහටද අනිත් ග්‍රහයොත් එක්ක රියැක්ට් කරන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒක අවබෝධ කරගන්න එක තමයි මං බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව කුජ මෙතන හිටපුවාම මොකද වෙන්නේ, කුජ මෙතන හිටපුවාම මොකද වෙන්නේ කියන ඒ සංකල්පයට ගියොත් එතන වැරදි. ඒ මොකද හේතුව ඇවිල්ලා දැන් උදාහරණයක් ඇරෙයිද කුජ 7 වෙනේ ඉන්නකොට මෙහෙමයි වෙන්නේ කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඒ නවාංශක කේන්දරයක් තියෙනවා, මහදසාවක් තියෙනවා, ඒ ග්‍රහයට වැටෙන දෘෂ්ටි තියෙනවා. මං හිතන්නේ දකින කෝණේ වැරද්දක් තියෙන්නේ. මේක ඉගෙන ගන්න ඕන නම් මේ කරන කටයුත්ත හරියාකාරව අවබෝධ කරගන්න ඕන. ඒ මොකද හේතුව ඇවිල්ලා දැන් මේ අපි උදාහරණයක් හැටියට රවි ග්‍රහය ගැන විග්‍රහයක් කරුවා, බුධ ග්‍රහය ගැන කරුවා, එතකොට කුජ ග්‍රහය ගැන කරුවා. මේ ග්‍රහයගේ ස්වභාවය, ග්‍රහය කොයි විදිහේ කෙනෙක්ද කියන එක සම්බන්ධයෙන් හරියට අවබෝධ කරගන්න ඕන. එතනදී බලාපොරොත්තු වෙනවා නම් මේ ග්‍රහය මෙතන හිටපුවාම මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආපුවාම ඒ හැමෝටම උත්තර දෙන්න ටිකක් අසීරු වාතාවරණයක් තියෙනවා. ඈ හරි, මේ පාඩම තේරෙන්නේ නැති අයට පුළුවන් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් අහන්න. ඒකත් දවල් වරුවක කතා කරලා අහන්න. එතකොට පුළුවන් ආකාරයකට උත්තරයක් දෙනවා. රෑ 10ට 11ට කතා කරලා අහන්න එපා. ඒක අපිට කරන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. හරි, අද අපි කතා කරන්න යන්නේ ගුරු ග්‍රහය ගැන. එතකොට මේ ගුරු ග්‍රහය සම්බන්ධයෙන් කතා කරනකොට අපි කතා කරුවා රජ පවුලේ කවුද උපදේශකයා, අමාත්‍ය ධූර දරණ කෙනා, එතකොට රජුරුවන්ට පාර කපල පෙන්නන කෙනා, මෙහෙම කෙරුවොත් මෙහෙම කෙරුවොත් හරියයි කියන වාතාවරණයක දැනුමක් ලබා දෙන කෙනා නේද? එතකොට ගුරු ග්‍රහය සටන්කාමියෙක්ද? නැහැ. ගුරු ග්‍රහය කැපිපේන කෙනෙක්ද? නැහැ. අපේ රටේ නම් උපදේශකවරු ටිකක් වැඩිපුර කැපිපේනවා. නමුත් මේක තමන්ගේ දැනුම පාවිච්චි කරලා අනිත් අයට පාර කපලා පෙන්නන ක්‍රමවේදයක්. එතකොට මේ උපදේශක ධූරය කියලා කියන්නේ ගුරු ග්‍රහය දරන අපි දන්නවා අපි කතා කරුවා රජ පවුලේ ඉන්න උපදේශ දෙන රජුරුවන්ට උපදෙස් දෙන ගුරු ග්‍රහය කියලා කියන ග්‍රහයට අදාළ වෙන කාරණා තියෙනවා. මොනවද? උදාහරණයක් හැටියට ගත්තාම එයා නියෝජනය කරනවා රන් බාණ්ඩ. රන් බාණ්ඩ වල කාරකත්වය ගන්න ගුරු ග්‍රහය. එතකොට කේන්දරයක සාමාන්‍යයෙන් ගුරු ග්‍රහය කියලා කියන්නේ උපදේශකයා, ගුරුවරයා, පූජකයා. එතකොට ගත්තාම තමුන්ට උපදෙස් දෙන්න පුළුවන් ග්‍රහය. මෙතනදී විශේෂයෙන් ගත්තාම ඔය ගුරු ග්‍රහය ඉතා සුභවාදීව පිහිටනකොට ඒ පුද්ගලයාට හොඳ දැනුමක්, චින්තන ශක්තියක්, වෙනම දැක්මක් පිහිටනවා. උදාහරණයක් හැටියට අපිට ගන්න පුළුවන් අපේ සිල්වත් කුමරුගේ ජම්මපත්‍රය ගත්තාම ඒක කටක ලග්නේ උප්පත්ති ලැබලා තියෙන්නේ. එතනදී ගුරු ලග්නේ ඉන්නවා. ඒ ගුරු ලග්නේ ඉන්නවා කියලා කියන්නේ ගුරු බලගතුව පළවෙන්නේ ඉන්නවා. අන්න එතනදී උන්වහන්සේට පුළුවන්කමක් නිර්මාණය වෙනවා මේ මනසේ චින්තන ශක්තිය දියුණු කරලා අනිත් අය ගිය තැනට එහා යන්න. එතකොට මේ උපදේශක ධූරයක් ගෞරවාන්විත පරිසරයක් ගොඩනගන ගුරු ග්‍රහයක්. මේ ගුරු ග්‍රහය වෙහෙස මහන්සි වෙලා වැඩ කරන ග්‍රහයෙක්ද? නැහැ. ගුරු ග්‍රහය කවුරුත් කියන දේවල් අහන කෙනෙක්ද? නැහැ. ගුරු ග්‍රහය සටන්කාමියෙක්ද? නැහැ. අපි උදාහරණයකට ගමු. රජ මාලිගාවේ ඉන්න රාජ කුමාරියයි
ගුරුග්‍රහයයි යම් කිසි තැනකට යොමු වෙනවා. ඒ යම් කිසි තැනකට යොමු වෙනකොට ඒ යොමු වෙන තැන යම් කිසි ගැටලුවක් වුණොත් එතන ගුරුග්‍රහය ඉදිරිපත් වෙලා ආරවුලක් ඇති කරයිද? නැහැ. ගොඩාක් දුරට මම කැමති මේ ගුරුග්‍රහයව සමානකරන්න පන්සලේ හාමුදුරුවන්ට. ඇයි මං එහෙම කියන්නේ? පන්සලේ හාමුදුරුවෝ වැඩිම වුණොත් පුද්ගලයෙක් එක්ක අමනාප වුණත් ඒ පුද්ගලයාට පන්සලට නැවිත් ඉන්න කියන තැනටවත් යන්නේ නැති වාතාවරණයක් තියෙනවා. ඒ තරමටම උන්වහන්සේ සංසෝ. ඈ ඉතින් ඒ නිසා මේ ගුරු ග්‍රහය කියන එක අනිත් ග්‍රහයෝ ඡණ්ඩාල වුණාට එක එක විදියට ක්‍රියා කරුවට ගුරු ග්‍රහය බොහොම තැම්පත්. ඈ එතකොට ගුරු ග්‍රහය වෙහෙස මහන්සි වෙලා වැඩ කරයිද? නෑ, වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නේ නෑ. අනිත් මිනිස්සු කොච්චර ඒ තැන් වලට යොමු වුණත් එයාගේ පාඩුව පැත්තකට වෙලා පාඩුව ජීවිතේ කරනවා. ඒ වගේම උදාහරණයක් ගමු අපි තව ශරීරයේ තියෙන මේදය. ඈ එතකොට ගත්තාම අපි දන්නවා කොලෙස්ටරෝල් කියන රෝගය. ඒකට ශරීරයේ මේදය වැදගත් වෙනවා. ඒ වාතාවරණ වලට එතකොට ගත්තාම පුද්ගලයෙකුගේ තැම්පත් භාවයට, පුද්ගලයෙකුගේ හැසිරෙන ස්වරූපයට ගුරුග්‍රහය තරමක් දුරට වැදගත් වාතාවරණයක් නියෝජනය කරනවා. එතකොට මේ තත්ත්වය හරියාකාරව අවබෝධ කරගන්න ඕන. මේ ගුරු මෙතන හිටියයි, මෙතන හිටියයි, මෙතන හිටියයි කියන එක සම්බන්ධයෙන් යොමු වීම වැදගත් කාරණාවක් හැටියට මම දකින්නේ නැහැ. එතකොට මේ ගුරුග්‍රහය ස්වක්ෂේත්‍ර බල සහිතව, උච්ච බල සහිතව පිහිටන කේන්දරවල ඒ පුද්ගලයෝ ගොඩාක් දුරට ප්‍රභූ ස්වරූපයකට යනවා. ප්‍රභූ ස්වරූපයකට යනවා කියලා කියන්නේ උදාහරණයකට ගමු, ගුරු වෘත්තිය සඳහා යොමු වෙනවා. එහෙම නැත්නම් නීතිඥයෝ බවට පත් වෙනවා. එහෙම නැත්නම් උපදේශක ධූරෝ දරණාය බවට පත් වෙනවා. එහෙම නැත්නම් පූජකයෝ බවට පත් වෙනවා. අපි සුළු වශයෙන් පොඩි උදාහරණයකට යමු. ඈ අපි ගමු මේ පාර කේන්දරයට උදාහරණයකට මිතුන ලග්නය. ඈ මිතුන ලග්නය. එතකොට මේ මිතුන ලග්නය කියන කේන්දරයක් ගත්තාම අපි දන්නවා මේෂ, වෘෂභ, මිතුන. එතකොට අපි සඳහන් කරන්නේ මේක එකේ කොටුව වුණාට මේක තුන්වෙනි රාශිය. ඇයි ඒ? මේෂ, වෘෂභ, මිතුන. ඈ එහෙමනම් මේක හතරවෙනි රාශිය. පහ, හය, හත, අට, නමය, දහය, එකොළහ, දොළහ, එක, දෙක. ඈ එතකොට අපි දන්නවා මේ නමය සඳහන් වෙනකොට මේක ධනු රාශිය. මේක දොළහ සඳහන් වෙනකොට මේක මීන රාශිය. ඈ එතකොට මේ කටක රාශියේදී අපි කලින් කරපු වීඩියෝස් වල අපි චාට් එක දාලා තියෙනවා. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න කියලාත් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කටක රාශියේදී ගුරු උච්ච බල සහිතයි නේද? එතකොට ඒකටම ප්‍රතිවිරුද්ධ පැත්තේ, ඔපොසිට් සයිඩ් නේද, ප්‍රතිවිරුද්ධ පැත්තේ ඒ ගුරු ග්‍රහය නීච බල සහිතයි. ගුරු ග්‍රහය නීච බල සහිත වෙනකොට මොකද වෙන්නේ? ගොඩාක් දුරට රන් බාණ්ඩ සම්බන්ධයෙන් ගැටලු මතු කරනවා. රන් බාණ්ඩ පැලඳීම සම්බන්ධයෙන් ගැටලු මතු කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම ගුරු ග්‍රහය කියන අපි කියන පුත්‍රකාරක නේද? එතකොට ඒක දරුපල සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවකුත් නිර්මාණය වීමේ ඉඩකඩ තියෙනවා. ශරීරයේ මේදය සම්බන්ධයෙන් ඈ සමහර අයගේ ශරීර ස්ථූලභාවය වැඩි. ස්ථූලභාවය කියලා කියන්නේ කෙටියෙන් කිව්ව මහත වැඩි නේද? ඒක ගුරුගේ දෝෂයක් ඈ. එතකොට ඒ පුද්ගලයාට ගුරුගේ දෝෂයක් තියෙනකොට ඒ විදිහට ගුරු වැරදි ආකාරයට, එහෙම නැත්නම් සතුරු ආකාරයට, නීච ආකාරයට පිහිටපුවාම ගුරුගේ මහදසා ගත වෙනකොට ඒ පුද්ගලයාට අධික මේදයක් ශරීරය තුල තැම්පත් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම ගුරු මහදසාවක් ගත කරන මිනිස්සෙකුට කෙට්ටු වෙන්න එහෙම හරි අමාරුයි. ඒ මොකද හේතුව ඇවිල්ලා ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරකම්, මේ පුද්ගලයාගේ ආහාර ගැනීම, මේ පුද්ගලයාගේ ජීවන චර්යාව ගුරුට සමාන වෙනවා. බොහොම පාඩුව පැත්තකට වෙලා තැම්පත් වෙලා ඉන්න තමයි වෙරදරන්නේ. උටුවක් උඩ නිදියන්න තමයි වෙරදරන්නේ. උටුවක් උඩටම වෙලා ඉන්න තමයි. වෙහෙසෙන ප්‍රතිශතය අඩුයි. ජිම් යන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතකොට අපි ගමු උදාහරණයක් හැටියට. දැන් මේක ධනු රාශිය.
මේ හත්වැන්න ගුරු ඉන්නවා. එතකොට මේ හත්වැන්නේ මේක හත්වෙනි කොටුව. මේ හත්වෙනි කොටුවේ ධනු රාශියේ ගුරු ඉන්නවා. මේක පංච මහා පුරුෂ යෝගයක්. මෙහෙම කෙරෙකුට මොන වගේ දෙයක් වෙයිද? මෙහෙම කෙරෙකුට සාමාන්‍යයෙන් මේ විවාහක ස්ථානයේ නේද? මේ විවාහය කියලා කියන ස්ථානයේම මෙතන විශේෂයෙන් හඳුන්වන්න ඕන මේක අනිත් අයත් එක්ක කටයුතු කරන, අනිත් අයත් එක්ක ගනුදෙනු කරන, පවුල් ව්‍යාපාර කටයුතු කරන ස්ථානයක්. දැන් මේ වගේ තැනක ගුරු උච්ච බල ස්වක්ෂේත්‍ර බල සහිතව මෙහෙම තැම්පත් වෙච්චාම මේ පුද්ගලයා එයාගේ ඉස්සරහා ඉන්න අවුට්පුට් එකේ එයා බොහොම තැම්පත්, බොහොම පිළිවෙලයි. ඒ පුද්ගලයා එක්ක හරියට ගුරුවරයෙක් හා සමානව කටයුතු කරනවා. එතකොට ගුරු හත්වැන්නේ ඉන්න කෙනෙක්ව විවාහයක් සඳහා සුදුසුයිද? ඔව් වරදක් නැහැ. නමුත් ඒකට වැටෙන ග්‍රහ දෘෂ්ටි කොයි වගේද කියන එක අවබෝධ කරගන්න ඕන. අපි හිතමු උදාහරණයක් හැටියට මං කිව්වා මං කැමතියි කියලා සමාන කරන්න මේ ගුරු ග්‍රහයට පන්සලේ හාමුදුරුවන්. එතකොට පන්සලක හාමුදුරු නමක් එක්ක ජීවිතය ගෙවනවා නම් එතනදී හරි පහසුවක් දැනෙනවා. ඒ මොකද හේතුව? ඒ පුද්ගලයා කෝප වෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට කේන්තියක් නැහැ. ඒ පුද්ගලයා තැම්පත්. එතකොට අපි දන්නවා මේක රැකියා ස්ථානය නේද? මේක දහවැන්න. මේ දහවැනි කොටුව කියලා කියන්නේ රැකියා ස්ථානය. එතකොට මෙතන ගුරු ග්‍රහය තැම්පත් වෙනවා නම් එතනදි වෘත්තිමය ශේස්ත්‍රයන් වලට ගුරුට අදාළ ශේස්ත්‍රයන් කරා යොමු වෙනවා. මොනවද ගුරුට අදාළ ශේස්ත්‍රයන්? ගුරු වෘත්තිය, පූජකවරු, උපදේශකවරු. එතකොට යම් කෙනෙකුට යම් උපදේශයක් දෙන හොඳ චින්තන ශක්තියක් පාවිච්චි කරලා මාර්ගය පෙන්වන්න පුළුවන්, මඟ පෙන්වන්න පුළුවන් වාතාවරණයක් තියෙන තත්ත්වයක්. එතකොට මේ ගුරු ග්‍රහය නරකට හිටින්නේ කොයි වගේ වාතාවරණවලදී? ඔව් මේ තියෙන අපි කිව්ව කලින් මේක රෝගස්ථානය. මේ රෝගස්ථානය කියලා කියන්නේ කේන්දරයක හයවැන්න නේද? එතකොට මේ රෝගස්ථානයක ගුරු තැන්පත් වෙච්චහම ශරීරයේ මේදය සම්බන්ධයෙන්, ශරීරයේ ස්ථූලභාවය සම්බන්ධයෙන්, අධික රුධිර පීඩනය සම්බන්ධයෙන්, අපි කෙටියෙන් කිව්වොත් ප්‍රෙෂර් නේද? ඒ වගේ රෝගී තත්ත්ව ඉස්මතු වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. එතකොට මේ ගුරු ග්‍රහය මේ විදිහට පංච මහා පුරුෂ යෝගයක් පිටලා හිටපුවාම ඒ පුද්ගලයා කොයි වගේ තැනකට යයිද? ප්‍රොෆෙසර් කෙනෙක් වෙයි, ලෙක්චරර් කෙනෙක් වෙයි. නමුත් එයා වෙහෙසිලා සටන්කාමීව දුවල පැනලා වැඩ කටයුතු කරයිද? නෑ, එහෙම වෙන්නේ නෑ. එයා තැම්පත් ස්වරූපය. එයාට ඇවිල්ලා ගහන්න આવුවොත් එයා මොකද කරන්නේ? සංසුන් වෙන්න කියනවා නේද? එයා එහෙම කෝප ගන්න කෙනෙක් නෙමෙයි. මේකට තව ග්‍රහව ග්‍රහයන්ගේ බලපෑම් බොහොම පැහැදිලිව බලපාන තත්ත්වයක් තියෙනවා කියන එක අවබෝධ කරගන්න ඕන. මේ උගන්වන්නේ ගුරු ග්‍රහය සම්බන්ධයෙන් සුළු දැනුමක් ඕගොල්ලන්ට දෙන්න අපි ඉදිරියේදී මේකේ ප්‍රයෝජනේ වලට ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට මේ කතා කරන්නේ එදිනෙදා ආර්ථිකය සහ ගෘහ ජීවිතය ගැන කතා කරන දෙවෙනි කොටුව නේද? එදිනෙදා ආර්ථිකය සහ ගෘහ ජීවිතය ගැන කතා කරන දෙවෙනි කොටුව. දැන් මේක මිතුන ලග්නෙන් ගත්තේ මෙන්න මේ විශේෂ කාරණා පෙන්වන්න. එතකොට මේ කටක ලග්නය වෙච්ච ස්ථානයේ ගුරු ග්‍රහය තැන්පත් වෙනකොට මේ ගුරු ග්‍රහය උච්ච බල සහිතයි. මේ ගුරු ග්‍රහය උච්ච බල සහිත වෙනකොට මොකද වෙන්නේ? එදිනෙදා ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ ඉඩකඩ ගොඩාක් දුරට අඩුයි. තමුන්ගේ අවශ්‍යතාවයන් નિરાයාසයෙන් වගේ සපුර ගන්න පුළුවන් වාතාවරණයක් එනවා. තේරුණාද? එතකොට මේ දෙවැන්න කියන මේ එදිනෙදා ආර්ථිකය සහ ගෘහ ජීවිතයට ගුරු ග්‍රහයාගේ ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. එයා ඉන්න වාතාවරණයෙන් පහළට වැටෙන්නේ නැහැ. ඒ රාෂ්ට්‍රකයක් ගැටලුවක් ප්‍රශ්නයක් සෙනසුරු මහදසාවක් ආවත් ඒ පුද්ගලයාට එතනින් පල්ලහැට වැටෙන්න දෙන්නේ නැහැ. ඒ මොකද එයා අරන් ඇවිල්ලා තියෙනවා උච්ච බල සහිත ගුරු ග්‍රහය දෙවැන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් දුරට මේ ගුරු ග්‍රහය සම්බන්ධයෙන් ඔයාලට අවබෝධයකට යන්න ඇති කියලා. මේ කුජ ග්‍රහයයි රවි ග්‍රහයයි ගුරු ග්‍රහයගේ ක්‍රියාකාරකම් වෙන වෙනම හඳුන්වලා දෙන්නේ මේ ග්‍රහය අඳුනගන්න. මේකේ තව නවාංශකයකුත් තියෙනවා. මෙතනදී අහන්න එපා ගුරු 6 හිටපුවාම මොකද වෙන්නේ, ගුරු 8 හිටපුවාම මොකද වෙන්නේ. එතනට නෙමෙයි යන්න ඕන. යන්න ඕන මේ ගුරු ග්‍රහය මොන වගේ ග්‍රහයක්ද, මෙයා කොයි වගේ ස්වරූපයක චරිතයක්ද කියන එක සම්බන්ධයෙන්. හොඳයි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත හම්බෙනකන් ඔයාලට සමුදෙන්ඩයි ලෑස්ති වෙන්නේ. අපේ channel එක කැමති අය ඒක subscribe කරන්න, ඒකේ ඔය සීනුව click කරන්න,
එතකොට අලුතෙන් දාන වීඩියෝස් වලට ඉක්මනින් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙමනම් ඔයාලා හැමෝටම තෙරුවන් ගේම සරණයි.